පසුගිය ජනාධිපතිවරණ සමයේදී රාජ්‍ය සේවකයෝ මේ මාලිමාව කෙරේ ලොකු විශ්වාසයක් තබලා තමන්ගේ යුතුකම් ඉෂ්ට කරා විශාල ඡන්ද ප්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් ලැබුණා ඒ රාජ්‍ය සේවයට කෘතගුණ සැලකීම ඊයේ විජිත හේරත් අමාත්‍යවරයා කළා මොකද ඒ අය ඔහුගේ කැබිනට් ප්‍රකාශකතුමා කිව්වා රජයේ සේවකයන්ගේ වැටුප් වැටුප් කිරීම සම්බන්ධයෙන් කරන්න අමාරු බවක් සහ ඒ වැටුප් වැඩිවීම කරන්න ආදායමක් නැහැ කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයේ කාලයේ 2022 ජූලි මාසයේ සිට ආරම්භ කරපු වැඩපිළිවෙලක් තමයි ගෙනිච්චේ. විශේෂයෙන්ම ආර්ථික පරිවර්තන පනත, ණය කළමනාකරණ පනත, මුදල් ඒ වගේම රාජ්‍ය මුදල් කළමනාකරණ පනත, ඒ වගේම දූෂණ විරෝධී පනත, මහ බැංකු ස්වාධීන කිරීමේ පනත වගේ අනපනත් රාශියක් ගෙනල්ලා තමයි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ. ඒ වෙලාවේදී මිනිස්සු ජනතාවටත් ලොකු පීඩනයක් එල්ල වුණා. රට වෙනුවෙන් රටේ ආර්ථික වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් කරා. අද මේ ගෑස් සිලින්ඩරේ ලකුණෙන් තරඟවදින කණ්ඩායම එදා විවිධ අපහසු උපහාස විඳගෙන විශාල අමාරුවක් ඒ වගේම ජනතාවගෙන් ලොකු පීඩනයක් එල්ල වෙද්දිත් රට වෙනුවෙන් ඒ වගේම රටේ ආර්ථික වෙනුවෙන් විශාල කැපකිරීමක් කරා. ඒ කැපකිරීමේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳිනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගන්නකොට ජාතික ආරක්ෂාව බිඳ වැටිලා රටේ ජාතික ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා විදේශ ප්‍රේෂණ මේ රටට එන්නේ නැහැ. ඒ වගේම සංචාරක එන්නේ නැහැ. හිස් වෙච්ච භාණ්ඩාගාරයක් එතුමාට ලැබුණේ. මොකද ඒ වෙනුවට මම හිතන රුපියල් මිලියන ඉතාම සුළු ප්‍රමාණයක් තමයි රටේ තිබුණේ. අඩුම ගානේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටට ආනන්‍ය කරන්නවත් මුදල් තිබුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටින් මේ තමන්ගේ ධූරයෙන් සමුගන්නකොට එදා හිස් වෙච්ච භාණ්ඩාගාරයක් තිබුණට අද අපි අපේ රජය අනුර කුමාර ජනාධිපතිතුමාට බාර දුන්නේ ඩොලර් බිලියන 6කට ආසන්න මුදලක් සංචිතයක් තිබෙන භාණ්ඩාගාරයක්. එතකොට හිස් වෙච්ච භාණ්ඩාගාරය අරගෙනත් රටේ මිනිසුන්ට පුළුවන් විදිහට උදව් කරා නම් ඒ එවකට රජය අද භාණ්ඩාගාර හිස් නොවු භාණ්ඩාගාරයක් ඩොලර් බිලියන 6ක් දීපු භාණ්ඩාගාරයක් ලබා දුන්න මේ ආණ්ඩුවට මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නත් අමාරුයි කියලා කිඳිරි ගාන තත්වයකට ඇවිල්ලාද එදා ආණ්ඩුව විවේචනය කරනකොට ඉතාමත් රසවත් ආකාරයට විවිධ ඇනුම් පද කියමින් විවේචනය කරාට අද ආණ්ඩුව බාරගත්තට පස්සේ කිඳිරි ගාමින් හොටු පෙරමින් අඬමින් යම් යම් කාරණා කිව්වට මේ ඒගොල්ලන්ගේ වගකීමෙන් ගැලවෙන්න බෑ. මම විශේෂයෙන්ම කියන්න කැමති මේ වැටුප් ගෙවන එක ගැන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජිත වගකීමකින් ප්‍රකාශ කරේ. මොකද මම එහෙම කියන්න හේතුව විශේෂයෙන්ම ආර්ථික අර්බුදයට පෙර වසරවලදී රජයේ බදු ආදායමෙන් 40%ක් රාජ්‍ය 40%ක ආසන්න මුදලක් රාජ්‍ය සේක වැටුප් සඳහා වැය වුණා. ඒ වගේම පසුගිය කාලයේ ඒ ආදායම් බදු කප්පාදුවෙන් පසුව එහෙම නැත්නම් බදු ආදායමේ 65%කට වඩා ආසන්න ප්‍රමාණයක් වැය කළේ රාජ්‍ය සේවකින්ගේ වැටුප් ගෙවන්න. හැබැයි මම පොඩි මේ සංඛ්‍යා ලේඛන ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න 2019 දී බදු ආදායම බිලියන 1734යි. එතකොට රාජ්‍ය සේක වැටුප් සඳහා බිලියන 686ක් ගියා. ප්‍රතිශතය 39.6යි. 2020 දී රාජ්‍ය ආදායම බිලියන 1216යි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා බිලියන 754ක් ගියා. ඒ වගේම සමස්ත ප්‍රතිශතය 65%යි. 2021 දී බදු ආදායම 1298යි. ඒ වගේම රාජ්‍ය සේවක වැටුප් සඳහා ඒ මුදලින් බිලියන 845ක්. එම නැත්නම් 65%ක් රාජ්‍ය ආදායමෙන් ප්‍රතිශතයක් විදිහට ගියා. 2022 දී රාජ්‍ය ආදායම 1751යි. රාජ්‍ය සේක වැටුප් සඳහා බිලියන 956ක් ගියා. ප්‍රතිශතයක් විදිහට 54ක් 100ට. ඒ වගේම 2023 දී රාජ්‍ය ආදායම වැඩි වුණා 2720යි. බිලියන 2720යි. වැටුප් සඳහා බිලියන 939ක් ගියා. ප්‍රතිශතයක් විදිහට 134යි. ඒ වගේම 2024 ජූලි දක්වා ආදායම බිලියන 1976යි. එතකොට ඒ වෙන විට රාජ්‍ය සේක වැටුප් සඳහා බිලියන
පන්සිය 67යි සමස්ත බදු ආදායමේ රාජා බදු ආදායමේ 129යි 129යි එතකොට අපි ප්‍රකාශ කරේ 2020 දී සමස්ත බදු ආදායම 1216යි එතකොට 165ක් රාජ්‍ය බදු ආදායමේ 165ක් ගෙව්වේ රජේ සේවකයන් වැටුප් වලට හැබැයි 2024 ජූලි වෙන විට රාජ්‍ය ආදායම 1900 බිලියන 176යි එතකොට ඒ වෙන විට බිලිය බදු ආදායම ප්‍රතිශතය 129යි එමනම් 165 තීනකොට ආදායම අඩුවෙලා තීද්දි තීන වැටුපම අපි මේ වැටු මෙච්චර බදු ආදායමක් වැඩිලා වැඩි වෙලා ප්‍රතිශතයක් වැඩි වෙන වැඩ පිළිවෙල ගෙනාවට පස්සේ මේක දෙන්න බෑ කියලා කියනවා නම් ඒ මේ රජයේ තියෙන නොහැකියාව මොකද රජය සම්පූර්ණ පාර්ලිමේන්තු බලය අවශ්‍ය නැහැ අපි වැඩපිළිවෙලක් ගෙනාවා ඒ වැඩපිළිවෙල ඛණ්ඩණය නොවි දිගටම කරගෙන ආවා එතකොට වැඩපිළිවෙල අනුව රජයට බදු ආදායම ආවා අපි ඔප්පු කරලා පෙන්වුවා ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රජය 2024 අගෝස්තු මාසය වෙන විට ශ්‍රී ලංකා රේගෝ විතරක් වාර්තාගත ආදායමක් ඉතිහාසගත වාර්තාගත ආදායමක් උපයුවා රුපියල් ට්‍රිලියනයකට ආසන්න මුදලක් උපයලා තිනවා එහෙමනම් එහෙම බදු ආදායම එකතු වෙනවා රාජ්‍ය ආදායම වැඩි වෙන වැඩපිළිවෙලක් ඇදුවා ඒ අනුව මේ වසර අවසානයේදී රුපියල් ට්‍රිලියන 1.5ක රාජ්‍ය බදු ආදායමක් රේගුවෙන් විතරක් එකතු කර ගන්න සැලසුමක් හදලා තිබුණා ඒ සැලසුම ඔප්පු කරලා පෙන්වුවා අපි අගෝස්තු මාසයේ වෙන විට රුපියල් ට්‍රිලියනයක් ආදායම ආවා කියලා එහෙමනම් විජිත හේරත් මහත්තයර මම කියන්න කැමතියි අපිට ඔය ඇමතිකම දෙන්න අපි කරලා පෙන්නන්නම් අපි එදා කරා වගේ ඔයිටත් වඩා අභියෝග අපි බාර ගන්න සූදානම් ඔබතුමාලාට ගෙන හැකියාව ප්‍රදර්ශනය කරන්න එපා එක එක්කෙනාට ඇඟිලි දික් කළ බෝලේ පාස් කරලා මම එක සංඛ්‍යාලේඛන වලින් කියන්නම් බදු ආදායම 2024 දී අපි පුරෝගතන කළ තියෙන රුපියල් බිලියන 3820යි රාජ්‍ය සේක වැටුප් සඳහා සමස්ත බදු ආදායමෙන් යනවා රුපියල් බිලියන 1යි රුපියල් බිලියන 1127 ප්‍රතිශතයක් ලෙස 129.5යි රටට ආදායම නැති වෙච්ච වෙලාවේ 165ක් රාජ්‍ය ආදායමෙන් බදු ගෙවුව 2020 2021 එහෙමනම් රටට ආදායම ආපු වෙලාවේ සමස්ත බදු ආදායමේ 129ක් රාජ්‍ය නිලධාරීන්ගේ සාජ්‍ය සේවකීන් වැටුප් ගෙවන්න බැරි නම් මේ ආණ්ඩුවට සැබෑවටම රාජ්‍ය පාලනය කරන්න බෑ දැනුමක් නෑ නමුත් ඡන්දෙට කලින් නම් කිව්වේ අපේ ළඟ වැඩසටහනක් තියෙනවා අපි ළඟ පිරිසක් ඉන්නවා අපි මේක ගත්තේ හැටියේ මේක උහෙලට නංවනවා ඒ වගේම අපිට මතකයි ජනාධිපතිතුමා කියනවා මේ බිලියන 41ක් ණය ඩොලර් බිලියන 41ක් කජ්ජද්දෝක කජ්ජද්ද නේද කියලා නිය ඇහුවේ මාධ්‍ය මේ මේ සම්බන්ධතාවලදී ඉතින් ඒක නිසා අපිට දැන් පැහැදිලිව පේනවා හතර වතාවක් බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් අරගෙන තිනවා මම අපි දැක්කා හෙට දවසෙත් රුපියල් බිලියන ගාණක් ණය ගන්න සූදානමක් තියෙන බව ඉතින් ඒක නිසා හෙට දවසෙත් තියෙන මහා භාණ්ඩාගාර හෙට 15 දින බහා මේ මේ අද 15 අද ඊයේ භාණ්ඩාගාර බිල්පත් 90,97,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් වෙලා තිනවා දින 91කින් කල්පිරණ රුපියල් මිලියන 37,000කුත් දින 182කින් කල්පිරණ මිලියන 40,000කුත් දින 384කින් කල්පිරණ මිලියන 20,000කුත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ තිනවා ඒක නිසා සති 3ක් ආසන්න වෙන විට හතර වතාවක් භාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් නිකුත් කළා තිනවා එහෙමනම් රාජ්‍ය ආදායම එකතු කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් වෙලා කියලා ඊටා පැහැදිලි ඒ වගේම මේ වෙන විට අපි දන්න විදිහට හොඳ කීර්තිමත් ශ්‍රී ලංකා රේගුවේ වැඩ කරපු කීර්තිමත් නිලධාරීන් මම දන්න විදිහට අද ජනාධිපති ලේකම්වරයා විදිහට පත් වෙලා තිනවා එතුමා දන්නවා මේ ශ්‍රී ලංකා රේගුවේ කොපමණ මුදලක් එකතු කරන්න පුළුවන්ද කියලා දැන් අපිට සැකයක් තියෙනවා ඇයි මේ රේගුවෙන් එහෙම නැත්නම් ඇයි මේ දේශීය ආදන් දෙපාර්තමේන්තුවෙන් ඇයි මේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඒ මුදල් ටික අත්පත් කරගන්නේ නැත්තේ කියලා මොකද පසුගිය කාලේ සුරාබදු දෙපාර්තමේන්තුව විශාල මුදලක් බලපත්‍ර නිකුත් කිරීමෙන් මම හිතන්නේ මේ ඒ බලපත්‍රලාභීන් විශාල විදිහට ඒ විරුද්ධ වුණත් විශාල මුදලක් අය කරා ඉතින් ඒක නිසා රාජ්‍ය ආදායම ඉහළ නංවන්න
රජය දැඩි තීන්දුව අරගෙන අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා ඒ ඒ තීන්දුවට රිදිච්ච මිනිස්සු ඒ තීන්දුවර නොසතුටටපත් වෙච්ච අය ඒ තීන්දු අපි ගත්ත සමහර තීන්දුව වලට ගොඩක් අසතුටෙන් පිළිච්ච අය අද රජයේ ඉහළ තනතුරවලත් ඉන්නවා දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම සමහර සමාගම් මේ රටට බදු ගෙවන්න මේ රටේ විශේෂයෙන්ම අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සමහර සමාගම් පසුගිය වසර කීපය තුළම තමන්ගේ අපනයන ආදායම මේ රටට ගෙනාවේ නැහැ විශේෂයෙන්ම තේ අපනයනේ සම්බන්ධයෙන් ඇඟලුම් අපනයනේ සම්බන්ධයෙන් විවිධ මහා පරිමාණ අපනයන සමාගම් මේ රටට ඒ ඉන්වොයිස් කළ රේගුවෙන් යවන මුදල ඒ ඩොලර් මිලියන ගානක මුදල මේ රටට ගෙනල්ලා නැහැ එතකොට විදේශ සමහර කවුන්සල් ඔෆ්ෂෝර් කවුන්ටල මේවා තැම්පත් කරලා තියෙනවා කියලා අපි විවිධ ආංශික අධීක්ෂණ කාර්ක සභාවල විශේෂම ආර්ථික සම්බන්ධ ආංශික අධීක්ෂණ කාර්ක සභාවද ඒ වගේම රාජ්‍ය මුදල් ගිණුම් කාර්ක සභාවේ රාජ්‍ය මුදල් කාර්ක සභාවේදී මේවා දීර්ඝව සාකච්ඡා කරා මේ සමාගම්වල මේ ආයතනවල නම්ගම් පවා කිව්වා නමුත් මේවන විටත් රජය ඇත්තටම අපි වැඩපිළිවෙලක් කරලා තියෙද්දි අපි කැමති දැනගන්න රජය මෙන්න මේ විදේශ රටවල තැන්පත් කරලා තියෙන ආයතනවල මුදල් ඩොලර් මිලියන ගණන් තියෙන මුදල් ටික ගේන්නේ කවදාද කියලා මොකද හේතුව අර පොඩි පොඩි මේ හොරකම් පොඩි පොඩි දේවල් තාප්ප කඩන ඒවා මල් පැලක් ගලවන ඒවා මල් පෝච්චි අයින් කරන ඒවා වගේ ඒවා නෙමෙයි අපි දැක්ක 2015 ත් අරලියගහ මන්දිරේ මල් පෝච්චි අයින් කර තාප්ප ඇහි කළ තියෙන දැන් 2024 ෙන් අරලියගහ මන්දිරේ එන්ට්‍රන්ස් ඇතුළේ යන තැන තියෙන මොරකොටි අයින් කළ තියෙන හැබැයි පාරවල් අපි කැමති ඒවත් හොඳ වැඩ නමුත් මේ රටේ මීට වඩා බරපතල ආර්ථික ගැටලුවක් තිබෙනවා මේ ආර්ථික ගැටලුවට අපි අනපනත් වලින් ඒ වගේම රෙගුලාසි මගින් යම්කිසි වැඩපිළිවෙලක් ගෙනාවා ඒ වැඩපිළිවෙලට අපේ කිසිම බාධාවක් නැහැ අපි කවදාවත් මේ අර්බුදේ තියෙන වෙලාවේ පාරන බස්සල මිනිසුන් උස් ගන්නවන් බලාපොරොත්තුවක් නැහැ ඒ වගේම මේ වෙලාවේ යුද්ධයක් රටේ නැහැ මේ වෙලාවේ කොවිඩ් අර්බුදයක් රටේ නැහැ මේ වෙලාවේ අරගලයක් රටේ නැහැ මේ වෙලාවේ රට හරි සාමකාමීව තින්නේ අපි බාර දුන්නේ සාමකාමී රටක් අපි බාර දුන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු රටක් අපි බාර දුන්නේ හිස් වෙච්ච භාණ්ඩාගාරයක් නේ ඩොලර් බිලියන 6ක මේ තැන්පතු තියෙන භාණ්ඩාගාරයක් ඒ වගේම සංචාරකයෝ එහෙමනම් බැරි බැරියාව කියන්න එපා මහත්තයෝ බැරි නම් ඔය ඇමති කන් ටික අපිට දෙන්න අපි මීට වඩා හොඳට කරලා පෙන්වන්නම් කියන එක තමයි මට කියන්න තියෙන්නේ දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න